පරිසම් කරන්න තිබේ කලිසම නෙමෙයි. මාව තමයි ආදරෙන් පරිසම් කරගන්න තිබේ. මං බඳු මනුස්සයෙක් පරිසම්. හනේද කියන්නේ? මේ ඔයා ජීවිතේට මේකම එක වතාවන්නේ කලිසමක් යන්නේ. අනිත් එක මං බැන්දට පස්සේ මං කොච්චර කිව්වද කලිසමක් අඳින්න කියලා. ඔයා එක වතාවක් කලිසම ඇඳද? හා මේකමයි මම මේක ඉච්චර ආදරෙන් පරිසම් කරේ. වා දන්නවනේ. මගුල දවසේ පෝරුවට මේක නැග්ගේ ඇඳගෙන මොන්නතරම් අමාරුවෙන්ද කලිසම කකුල් දෙකට දාපු විදිහ මමයි දන්නේ අමාරු. අනිත් එක පෝරුවේ උඩ ඉඳලා මං බැස්සෙ කොච්චර අමාරුවෙන්ද? පැටෙල මැටල මැරෙනෝ. එහෙම කලිසම මේ අල්මාරිය දාලා මැනිකක් වගේ ආරක්ෂා කරන්න ගන්නවා. අනේ මන් දන්නේ නැහැ, මට තේරෙන්නේ නැහැ වාගේ අදහස්. හරි හරි. දැන් ඔය මොකද්ද කරන්න හදන්නේ? කරන්නේ ඉතින් මේ ඊළඟ කකුල කපන්න හදන. මම I'm ready. හරි හරි හරි. තව කකුලක් තියෙනවා කපන්න. මම ඒ කපලා එන්නම් ඩංගාලා. හ්ම්. දැන් ඔය මොකද කතා කරන්නේ? ඔය ඇවිදින්න යන්න හදනවා. දැන් පුතා මාත් එක්ක. ඒකට කතා කරන්නේ. අනේද කියන්නේ මෙච්චර කාලයක් මේ සරමැඳගෙන හිටියේ මිනිහා මොකද මේ එකපාරට මේ කලිසම් කොටයක් අඳින්න හිතුනේ? මේ ඇවිදින්නට ඔය නිකන් සරම් කොට දාලා හරියන්නේ නැහැ. මේක එසේ මෙසේ ඇවිදින්න නෙවෙයි, ව්‍යායාම ඇවිදින්න. ඒකට මේ විදිහට ඇඳගෙන යන්න ඕනේ. අනේද කියන්නේ මේ කොළුව නම් අපේ මුළු පවුලම විනාශ කළා තමයි පස්ස බලන්නේ. මේ අනිත් කෝ ඔයා කිව්වනේ ඉතින් ගිහින් නංගිට මේ කොළුව බාර දෙනවා කියලා. මේ අද මේකන් යන්න නැත්නම් මම යනවා. මේ රත්න කලබල වෙන්න එපා. දරුවා කැමැත්තෙන් තමයි ඒ ගෙදර යනවා නම් යන්නේ. නිකම් බලෙන් කොහේ හරි ගියොත් එමෙ නැති වුණොත් කොහොමද වග කියන්නේ? අපිද වග කියන්නේ? නැති වුණොත් මටයි කරදරේ. ඊට අමතර මේ දරුවා කියනවනේ මේ අපේ ගමේ මාසලකට යන්න කැමතියි කියලා. මොකක්? ගමේ ඉස්කෝලේ? කමෝන් මම කමෝන්. හරි හරි ඉතුරු කකුල කපලා ඉවරයි දැන් කමෝන් කරන්න එනවා පොඩ්ඩක් හිටපන්. මේ මට විදියාගෙන මේ වැලි වැලි එලේ පැෂන් කොර ටිකයි. බණ්ඩයට කිරිගහටන්න වගේ විශ්වාසද මේ පාරෙන් එන්න කියලා? මට නම් තාම විශ්වාස නැහැ. මේ පාරෙන් එන්නේ නැතුව බබේ පීනලා එන්නද බොඩ්ඩෝ? මට නම් තාම බයයි. මම දන්නා කඩදිබ්බට බයගුල්ල කියලා. උන් හැබැයි මං කිව්ව වගේ සද්ද නැතුව ඉන්න ඕනේ. තේරුණාද? තේරෙන එක නම් තේරෙනවා. අද ඉස්කෝලේ යන්න බැරුව ගෙදර යන්නත් බැහැ. ෂුවර් එකටම අම්මද මාව ගස් බඳිනවා. ගස් බඳින්න ඔයා හරකෙක්ද? අම්මට තරහා ගියපුවම මට හරක කියලාත් බනිනවා. අනේ නෝ හංගිම හංගිම. මේ මාමත් එක්කත් පුතාට දුවන්න බැරි නම් බුදු අම්මේ පුතේ. ඉතින් පුතා මගේම ඇතුළ එනකොට කොහොම අමාරු වේද? මාමේ එහෙම දුවලා යන්නේ නැහැ මාමේ. මෙතත්ට දුවන්න ඕනේ. මෙතත්ට ඒ මොකද්ද? අස්සෙක්කගේ කුලප්පු අස්සෙක්කගේ දුවන්න හරියන්නේ නැහැ. ටයිම් බලලා මෙතත්ට දුවන්න ඕනේ. ඒකට ටයිම් බලලා මෙතත්ට දුවනකොට බැරි වෙලාවක හරි පිටිපස්සෙන් හරකෙක් එනවා. අනින්න එතකොට ටයිම් බලන මෙතන බලනකොට තියෙයි පස්ස හඳේ. අයියෝ පුතේ
මාමේ දුවනකොට හිනා වෙන්න හොඳ නැහැ. හරි පුතා හිනා වෙන්න එපා එහෙනම්. මං හිනා වෙලා දුවන්න. අයියෝ අම්මේ මේ පුතේ 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 දැන් නම් හොදට මැටි දිව්වා. සතියකටම සෑහෙන්න දිව්වා. හරි දැනට අපි නවත්තමු. හරි මාමට පිස්සුද? සතියකින් දුවේ නැත්තම් ඇගේ කිලෝ පහක් විතර වැඩි වෙයි. ආ නේ විකාර මේ මොනවද කියන්නේ පුතේ? මම ඉස්කෝලේ යන කාලේවත් වැස්සා කියලා ඉස්කෝලේට දීුවේ නැහැ. ඔහේ දෝර යන්න දෙමි දෙමි නිකන් හිමින් ඇවිදගෙන ගියේ ඉස්කෝලේ. එහෙමයි මම එහෙම ගිලා කියලා මම අලියෙක් වගේ මහත්ුනේ නෑ මේ ඉන්නේ පිට්ටික. හරි අම්මා හරි. හරි අප්පා. හරි අප්පා නෑ ඔය අප්පා මගේ නංගිගේ පුතා වෙච්ච එකයි මම ඔය අප්පගේ මාමා වෙච්ච එකයි කරුමයක් කරුමයක් 70%ක පොලියකට ණයක් අරගෙන ගෙවනවට වඩා හපන්. මාමේ කමෝන් කමෝන් එනවා කමෝ කමෝ අම්මේ. හරි පුතේ මං කියන්නද වැඩේ පුතා හොම කමෝන් කරන්න හැකියිලා මම මෙතන කමෝන් කරන්නම් එනකන් එදකන් පුතා හොම යන්න කමෝන් කරන්න වැවපත්තර යන්න එපා. වැවපත්තර කමෝන් කරොත් එන කිඹුලු ඉන්නවා කිඹුලු කමෝන් කරයි පුතා. පුතා වෙලපැත්තේ යන වෙලපැත්තේ මොකුත් නැහැ කමෝන්ලා යන්න ඔකීල් එනකන් මම මෙතන. අම්මේ පැත්ත මාරු කරගන්න එපා කමෝන් පැටලෙයි. ඕ He repairs shoes. And he works on the payment. Who is he? Taru? Who is he? What's the answer? ඔගලගේ අම්මලා තාත්තලා ඔගලගේ සරප්පු කැඩුනම මහන්න දෙනව නේද? කාටද මේ මහන්න දෙන්නේ? මොකක්ද යාට කියන නම? Cobbler. What's it? Cobbler. Cobbler. Banda? ඇයි පරක්කුනේ? බණ්ඩට මං කියන දේ ඇහෙනවා නේද? ඇහෙනවා ටීචර්. එහෙනම් ඇයි කතා කරන්නේ නැත්තේ? ටීචර් බණ්ඩ හැමදාම ඉස්කෝලේ යන්නේ දඟුඩ කාලනේ. ඉතින් අද එද්දි කලන්ත දාන්න නැති. නවත්වනවා හිනාව. තරු මොකද කියපු කතාව තේරුම්? එදාර බයිසිකල් රේස් එකකින් දින්නේ බණ්ඩානේ. ඉතින් බණ්ඩ කන්නේ බොන්නේ නැත්තම් කොහොමද රේස් එකකින් දිනන්නේ? නිකම් බොරුවට මිනිස්සුන්ට අපහාස කරන්න එපා. තේරුණාද? නැගිටින්න. දැන් තරු බණ්ඩගේ සමාව ගන්න ඕනේ. මෙහාට එන්න. සමාව ගන්න. සමාවෙන්න. එහෙම නෙමෙයි. බණ්ඩා මට සමාවෙන්න කියන්න. බණ්ඩා මට සමාවෙන්න. හ්ම්. හරි වෙන්න. දැන් බණ්ඩා දැනගහගෙන ඉන්න ඕනේ පැය භාගයක්. මොකද ඔය ඉස්කෝලේට ආවේ පැය භාගයක් පරක්කු වෙලා. තේරුණාද? දැනගහගන්න. Thank you.
කවුද ගල්වලේ වැඩ කරන විල්බර්ට් මහත්තයාගේ පුතා? ආ නදුන්ද. පුතාව එක්ක යන්න අම්මා ඇවිල්ලා. බෑග් එකත් අරගෙන යන්න. මොනාදව පණ දාගෙන හදන්නේ? ඒ ඇතුළු වුණත් එහෙට මෙහෙට දුවන්න බලින්න එපා. එකමට හරි මෙන්න මේක අතේ තියාගෙන ඉන්න. හැදුවන ඉවරයිනේ සීනි ටික පොඩි උണ്ട තියලා කහටෙකට සීනි ටිකක් කලවම් කරන්න බැරි තරම් අහේනියක් තාම මේ ගෙදර නෑනේ අහේනිය කඩාපාත්තනකට පාත්තෙන්න එහෙන ගහන්නවා ඊළඟ මේ ගෙදරට හෙනයක් කඩාපාත් වෙයිද දන්නේ නැහැ. ඒකයි මම්මේ බයි. මූතල කතා කියන්න එපා මිනිස්සු. ඔයර දැන් ඔහුගේ වැඩ පුරක් කරගත්ත හැකිනි. මට මේ ගෙදර දවල් තනියෙන් ඉන්න පුළුවන්. දැන් පොඩි උන් දෙන්න තව ටිකක් ඉන්නේ. මන් දන්නේ නැද්ද උඹේ හැටි? ඔබ මේ දැන් පුළුවන් නම් ඔය කකුලත් කිහිලි ගන්නගෙන ගල්වලේ වැඩට දුවයි. ඒ හින්දද මන් දන්නේ නැහැ මගේ හිත නොකියා කියන්නේ උඹෝ දාලා කොහෙත් යන්න බා කියලා. මොකෝ වෙන්නේ? නැහැ. මම මේ කල්පනා කරුවේ ඔහේ ගීතේ මං ගැන තාම ආදරයක් තියෙනවා එහෙනම්. මේ බං යෝදි
යානේ මං ඉති කතාව කියලා හවර කරේ නෑනේ අපි දෙන්නම් මෙහෙම ගෙදරට වෙලා ඉඳලා හරියනවද අපි නම් ඉතින් ওই දවස් දෙකක් බඩගින්නේ හරි හිටිය හැකි පොඩි උඹ බඩගින්නේ තියන්න පුළුවන් මට තව දවස් කීයක් මෙහෙම ගෙදරට වෙලා ඉන්න බෑද කවුද දන්නේ ගල්ලා ගෙදරට ගිහලා එන්නම්කො මිනිසුන්ගේ ගෙතුර ගත පොලිසල්ලි වගේ කුත් තියෙනවා සමාජයට මුදලාලි මට මේක එහෙම් පිටින්ම ආපහු දෙන්න බැරි ගමකුත් නැහැ ඒ මොනොත් මං කියනවා පඩියෙන් කපා ගන්න කියලා ඒ මන් ළඟට මුදලාලි විශ්වාස නැහැ මන් නම් ඔය මිනිහව සත පහකට විශ්වාස නැහැ අර කටුසෝ පාට මාරු කරනවා වගේ සැරින් සැරේ පාට වෙනස් කරන මිනිහානේ තියක්කේ ලෙඩ බලන්නද ලෙඩ බලන්න විතරක් නෙවෙයි උඹගේ ලෙඩ හොඳ වෙන ආරංචියකුත් අරගෙන තමයි මේ තකහණියක් දුවගෙන ආවේ ඒ මොකද්ද අපි පිළිපට් පාත්‍යට කවුද එකේ තඩි පාලලු ඔළුව පෙල්ලන්න ඉස්පිරිතාලේ දාලා මොන අපරාධයක්ද අපරාධයක් උඹට කරපු දෙයට තමයි මිනිහට ඔය පරිසම් දුන්නේ. අනිත් එක ගල්වලියුන් කියනවා උඹේ මිනිහාගේ වැඩක් කියලා උක.